සාමන් සමය දොළොස්වන සතිය බ්‍රහස්පතින්දා. පළමන දෙව ප්‍රකාශනය රාජාවලිය දෙවන පොතෙන් ගත් පාටයකි. විසි අතරවන පරච්චේදය අටේ සිට දාහත දක්වා. ජෙහෝයාකින් දහ අට අවුරුදු වයසේදී රජවි තුල් මසක් ජෙරුසලේ මේ රජකම් කළේය. ඕගේ මවගේ නම නෙහස්ථාය ඇ ජෙරුසලේමේ එල්නාතාන්ගේ දුවකි. ඔහු තමාගේ පියාකළ සියල්ල ලෙස සමිධානන් වහන්සේගේ ඇස් හමුවේහි නපුරුදේ කළේය. ඒ කාලයෙහි බැබිලෝනියේ රජවූ නෙබුකත් නෙෂර්ගේ අමුදා ජෙරුසලමට විරුද්ධව පැමිණ නුවර වැටලූහ. ස්වකීය හමුද නොුවර වටලා සිටියදී බැවිිලෝනියේ රජවූ නෙමුකත් නෙෂර්ද එතනට පැමිණේය. එවිට ජුදාහි රජ වූ ජිහයක්කින්ද, ඕගේ මෑනියෝද, රාජ සේවකයෝද, අධිපතියෝද, ඇමතියෝද නොවරින් පිටත සිට බැබිලෝනියේ රජට යටත් වූහ. බැබිලෝනියේ රජතෙමේ තමා රජකමට පත්වී අටවන අවරුද දේදී ඒ නගරය අල්ලාගත්තේය. ඔහු සමිධාණන් වහන්සේ වදාළ ලෙස සමිධානන් වහන්සේගේ මාලිගාවේ වස්තු සියල්ලද රජගේ වස්තුද එතනින් පිටතට ගෙන යනුයේ. ඉශ්්‍රයිල් රජවූ සලමෝන් සමිධානන් වහන්සේගේ මාලිගාවෙෙහි සාදා තිබුණු සියලු රන්් භාජන කැබලි කොට කැපීය. ඔහු ජෙරුසලෙම් වැසියන්ද සියලු අධිපතින්ද සියලු යුද්ධ බටයන්ද වන දස දහසක් දෙනෙකු සහ සියලු ශිල්පින්ද ආචාරෙන්ද විප්‍රවාසයට ගෙනගියේය. දේශයේ ඉතා දුප්පතුන්මිස කිසිවෙෙක් ඉතිරි නොවූහ. ඔහු ජෙහෝයාකින් බැබිලෝනිට ගෙන ගියේය රජුගේ මෑණියන්ද රජුගේ භාර්යාවන්ද ඔහුගේ ඇමතියන්ද දේශයේ බලවන්තයන්ද ඔහු පිටුවහල් කමට රැගන ජරුසුලේමේ සිට බැබිලෝනට ගෙන ගියේය. සත් දහසක් වූ. සියලු යුද්ධ බටයන්ද ශිල්පීෙන් සහ ආචාරෙන්ද දසදහසක්ද වන යුද්ධ කරන සියලු බලවන්තයෝ බැබිලෝනියේ රජවිසින් විප්‍රවාසයට බැබිලෝනයට ගෙන යන ලදහ. බැබිලෝනයේ රජුද ඔහුගේ බාපාවන මත්තනයා ඔහු වෙනුවට රජකමට පත්කොට ඕගේ නම ශෙදෙකයා යැයි වෙනස් කළේය දේව වචනය මෙසේය දෙවන් වහන්සේට සෝස්ත්‍රවේවා සුවිශේෂය මතයුතුමන් විසින් ලියන ලද දේවවා කියනම් මෙසේය හත්වන පල්චේදේ. විසි එකේ සිට විසි නමය දක්වා කිසස් වහන්සේ කතාකොට මෙසේ වදාලසේක ස්වර්ගහි වැඩවසන ප්‍යාණන් වහන්සේගේ කැමැත්ත ඉටුකරන අයමිස මට ස්වාමේණී ස්වාමීණී යයි කියන සියල්ලෝම ස්වර්ග රාජ්‍යයට ඇතුල් නොවන් නෝය ඒ දවසේදී බොහෝ දෙනෙකු ස්වාමිණ ස්වාමිණී අපි ඔබේ නාමෙන් දිවැස් වැකී නොකීවෙමුද? ඔබේ නාමයෙන් යක්ෂයන් දුරු නොකෙළමුද? ඔබේ නාමයෙන් ප්‍රබල ක්‍රියා නොකෙළමුදයි මට කියනු ඇත. එවිට මම කිසි කලෙක ඔබ නොහඳෙන්න්නෙමි. දුදනනි මාවෙතිෙන් අහක්ව යන්නයි ඔවුන්ට කියන්නෙමි එහෙෙන් යමෙක් මාගේ වචන අසා ඒවා පිළිපදීද ඔහු පර්වතය මත තමන්ගේගේ තනාගත් නැනවතකුට සමානය වැසි වැස ජලයගලා සුළඟ හමා ඒගට ගැසීය එය පර්වතය මත පට බැවින් බිඳ නොවැටිනිි යමෙක් මාගේ මේ වචන අසා ඒවා නොපිළිපදීද ඔහු වැලිමත ගේ තනාගත් අනුවන මනුෂ්‍යයකොට සමානය වැසි වැස, ජලය ගල සුළඟ හමා ඒ ගැට ගැසීය එය බිඳ වැටිනිි ඒ වැටීමද බයංකාරවිය ජෙසස් වහන්සේ මේ වචනකයා නිම කළ කල්හි සමූහයෝඋන් වහන්සේගේ අනුශාසනා ගැන විස්මිත වූහ. මන්ද උන් වහන්සේ ඔවුන්ගේ වෙනය දරයන් මෙන් නොව ආධිපත්තිය ඇත්තක මෙෙන් ඔවුන්ට අනුශාසනා කළහේනි සවිශේෂවාක්‍ය එසේය ක්‍රිස්ටනි ඔබට ප්‍රසංසා වේවා